මේ වන විට අපේ රටේ සංවාදයට බඳුන් වෙලා තිබෙන ජනාධිපතිවරයා විසින් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරනවා යන ප්‍රකාශය සමග යම් අදහසක් ප්‍රකාශ කළ යුතුයි කියන අදහස ඇතුළේ තමයි මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නට තීරණය කළේ. අපි දන්නවා 13 වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්නේ ඉන්දියාව ජී.ආර්. ජයවර්ධනගේ අත කරකවලා ලංකාවට පරිප්පු දාලා බලහත්කාරයෙන් මේ රටේ බෙදුම්වාදය ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහායි. ඒ අනුව එදා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේදී විශාල ජනතාවක් මේ සඳහා විරුද්ධ වුණා. මන්ත්‍රීවරුන්ට අත්සන අරගෙන දින නොමැති ඉල්ලා අස්වීම් ලිපි බාර දීලා ඔවුන්ගෙන් ඒ ලිපි අරගෙන ඒ අනුව තමයි ජී.ආර්. ජයවර්ධන මෙම කාර්යය සිද්ධ කරන්නට යෙදුනේ. ඉන් අනතුරුව 60,000ක් පමණ තරුණයින් ජීවිතක්ෂයට පත් වෙනවා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පාරට බැහැපු ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වෙච්ච පිරිස්. ඒ අනුව 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පස්සේ එහි ප්‍රතිඵලයක් ලෙස තමයි පළාත් සභාව ඇති වෙන්නේ. මේ පළාත් සභාව ඇති කිරීමේදී ජී.ආර්. ජයවර්ධන මහත්මයා මේ රට බෙදීම වැළැක්වීම සඳහා ඉතාමත්ම වටිනා පියවර කීපයක් ගත්තා. ඒ පියවරයන් අතර ප්‍රධානම පියවර තමයි ආණ්ඩුකාරයෙක් පත් කරනවා ඒ පළාත්වලට. ඒ පළාත්වල ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන මහ ඇමතිට වග නොකියන ජනාධිපතිට වග කියන ආණ්ඩුකාරවරයෙක් තමයි පත් කරන්නේ. එතකොට ව්‍යවස්ථාවේ 154 එක වගන්ති යටතේ තමයි මේ පත්කිරීම සිද්ධ කරන්නේ. ඒ විදිහට පත්කිරීමෙන් පස්සේ මේ ආණ්ඩු කාර්යාලයට පුළුවන්කම තිබෙනවා එම පළාත්වල යම්කිසි ආකාරයක බෙදුම්වාදයට තුඩු දෙන අහිතකර යම් ආකාරයක නීතියක් සම්පාදනය වුණොත් එය ඒ ගමන්ම කුණු කූඩයට දමන්න එහෙමත් නැත්නම් සම්මත නොවි පවත්වා ගැනීම සඳහා. හැබැයි මේ தত্ত্বය තවදුරටත් පවත්වා ගැනීමට පුළුවන්කමක් නැහැ ජනාධිපතිවරයා බෙදුම්වාදයට කැමති නම්. ජනාධිපතිවරයා රට බෙදා වෙන් කිරීමට කැමති නම් ආණ්ඩුකාරවරයා ඔහු පත් කරන්නේ එබඳු කෙනෙක් නම් එතකොට ඒ පළාත්වල ක්‍රියාකාරීත්වයට අදාළව යම් ආකාරයක අහිතකර තත්ත්වයක් ආවත් ඒට ක්‍රියාත්මක වෙන්නට හදවතින් බැඳිලා නැති ආණ්ඩුකාරයෙක් නම් ඉන්නේ. ඒ අනුව රට බෙදියාම වළක්වන්නට බෑ. එක එක කාරණාවක්. ඒ වගේම තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයේදී ජී.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේ සඳහා සංවෘතලයිස්තුව ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් මධ්‍යම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරගෙන යන විෂය ප්‍රමාණය. ඒ වගේම සමගාමිලයිස්තුව ඒ කියන්නේ මහාණ්ඩුව එහෙමත් නැත්නම් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව විසින් තම තමන් හරියට එක ග්‍රේ ඒරියා එකක් වගේ දෙගොල්ලටම සම්බන්ධ වෙන්න පුළුවන් ලයිස්තුවක්. ඒ වගේම තමයි අවසාන වශයෙන් පළාත් සභා ලයිස්තුව පළාත් සභාවන්ට පමණක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් විෂය ප්‍රමාණයක් හැටියට මේ විෂය ඒකක තුනකට බෙදලා ඉදිරිපත් කළා. එතකොට මේ 90 තමයි පළාත් සභා ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. හැබැයි මේ සම්බන්ධයෙන් එදා පංචපුද්ගල විනිශ්චය කමිටුවකින් අරගද්දී තීන්දුව මේ අයගෙන් ප්‍රධාන වශයෙන්ම විරුද්ධ වෙච්ච පිරිස සඳහන් කළේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙනවා නම් විතරක් මේ 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කළාට කමක් නැහැ, ගෙනාවට කමක් නැහැ. හැබැයි විධායක ජනාධිපති ක්‍රමයේ නැති වුණොත් මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ රට බෙදීමට ලක් කරනවා කියලයි ඔහු සඳහන් කළේ. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමයේ තියෙනවා නම් පමණයි මේක කරන්න පුළුවන් කියන නියමය එමත් නැත්නම් ඒ තීරණය මත 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරගෙන ආවා. හැබැයි මෙයින් ඇතැම් විනිශ්චයකාරවරුන් අපි දන්නවා ජනමත විචාරණයකින් තොරව මේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක නොකළ යුතුයි කියන එක තරීම කියා සිටියා. හැබැයි ඒ වන විට ජී.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දියාවට තිබුණු යටත් වීමත්
අනිත් පැත්තෙන් තමන්ගේ තිබුණු බලාධිකාරයත් භාවිතා කරගෙන මේ සම්මත කළා. එහෙම සම්මත කළාට මේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 13 තිබෙන රට බෙදීමට අදාළ අහිතකර දේවල් කිසිවක් මෙතෙක් සිට ජනාධිපතිවරු 7 දෙනාගෙන් කිසිවෙක් කළේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා, ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා, චන්ද්‍රිකා ජනාධිපතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන කිසිවෙක් මේ 13 බලාත්මක කිරීම සඳහා 13 මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් උනේ නැහැ. ඒකට හේතුව තමයි ජනතා අභිලාෂය රට බෙදීම නොවන නිසා. එතකොට වර්තමාන ජනාධිපතිතුමාට මේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ඒ විදිහට නැති කරන්නට, පරමාධිපත්‍යයේ බලය විනාශ කරන්නට කිසිදු වගකීමක් අයිතිවාසිකමක් නැති බව විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ. මොක නිසාද? ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලය, මොකද ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ පරමාධිපත්‍යයේ බලය ජනතාවටයි අයිති, ඒ කිසි ලෙසකින්වත් අන්සතු කළ නොයුතුය, අන්සතු කළ නොහැකිය. ඒ නිසා ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය අන්සතු කළ නොයුතුයි. එතකොට ඒ විදිහට අන්සතු කළොත් මොකද වෙන්නේ? ඒ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ක්‍රියාත්මක කරන්න බැඳී සිටින ව්‍යවස්ථාදායක, ඒ කියන්නේ පාර්ලිමේන්තුව, විධායක, අමාත්‍ය මණ්ඩලය සහ ජනපති, ඒ වගේම අධිකරණය තමන්ගේ වගකීම් පැහැර හැරියා වෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව, ව්‍යවස්ථාදායකේ, විධායකේ සහ අධිකරණයේ කියන මේ තුන යටතේ ජනතාව තමන්ට පවරලා තිබෙන ක්‍රියාකාරීත්වය, එහෙමත් නැත්නම් ජනතා අපේක්ෂාව, ජනතා අරමුණ ඉටු කිරීමයි වැදගත් වෙන්නේ. එතකොට වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නේ එදා ගෝඨාභය ජනාධිපතිතුමාට ලබා දුන්නු ජනතා බලය, එහෙමත් නැත්නම් මැන්ඩේට් එක, එහෙමත් නැත්නම් ජනවරම මත. එතකොට ඒ ජනවරම කියා සිටියේ මේ බෙදුම් වාදේ නැති රට කෑලි කෑලි වලට කඩන, එහෙමත් නැත්නම් මේ රටේ ජාතීන් හැටියට ඌනෝන් බෙදා වෙන් කරන 13 වෙනි ව්‍යවස්ථාව නැති ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න කියලායි. එතකොට ඒ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඔහු ඉහුසුලුව කටයුතු කරමින් හිටියා. ඒ අවස්ථාවේදී තමයි මේ අරගලයේ මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන්ගේ තනතුර අතහැර යන්නට සිද්ධ වුණේ. හැබැයි එයින් කියවෙන්නේ නැහැ ජනතාව ඔහුට ලබා දුන්නු ඒ ජනතාවගේ අභිලාෂය, ජනතාවගේ අපේක්ෂාව ඒ හරහා අතහැරගත්තයි කියලා. ඒ නිසා ජනතා අභිලාෂය වන්නේ නොබඳුනු රටක්, 13 නැති රටක්. ඒ නිසා ඒ ජනතාවගේ අරමුණ පිට, එමත් නැත්තම් ඔවුන්ගේ අපේක්ෂාව තෝරාපත් කර ගැනීම පිට පත්විච්ච මේ රජයට, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මේ ජනාධිපතිවරයාට කිසිසේත්ම සදාචාරාත්මක හෝ නෛතික හෝ අයිතියක් නැහැ මේ ජනතාව අපේක්ෂා නොකරන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරලා ඉඩම් බලතල, පොලිස් බලතල ආදී ලබා දීම හරහා රට බෙදන්නට. මේදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් තිබෙනවා. දැන් ඉඩම් බලතල කිව්වට පස්සේ මේ ඉඩම් හා සම්බන්ධයෙන් කියමනේදී අපි සැලකිල්ලට ගන්න ඕනේ මේ 13 ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව සඳහන් කරනවා. ඒ ඒ පළාත්වල ඉඩම් ඒ ඒ පළාත් සභාව විසින් තමයි පාලනය වෙන්නේ. මධ්‍යම ආණ්ඩුවේ අවශ්‍යතාවකට හෝ අවශ්‍ය නම් ඒ පළාත් සභාවෙන් ඉල්ලා සිටිය යුතුයි. ඔවුන්ගේ අභිමතය පරිදි තමයි ඒ දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම වෙනම රටක තත්වයට පත් වෙනවා. එක එක කාරණාවක්. පොලිස් බලතල හා සම්බන්ධයෙන් ගණිද්දී හැම පළාතකටම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරනවා. ඒ පොලිස්පති ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ පළාතේ ආණ්ඩුකාරයාගේ යටතේ, ආණ්ඩුකාරයාගේ නියමයේ පරිදි, මේ සමාවෙන්න, ඒ පළාතේ මහමැතිගේ නියමයේ පරිදි, මහමැති යටතේ තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ පුද්ගලයා. එසම මහා ඇමතිට යට කරපු පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉන්නේ. ඒ වගේ මේ පළාතේ පොලිසියට අයිති වෙඩි බලය, නිල ඇඳුම්, ඒ සියල්ල තීරණය කිරීම සඳහා බලය තියෙන්නේ ඒ පළාතේ මහ ඇමතිවරයාටයි. ඒ නිසා සමස්තයක් හැටියට ගත්තන් පස්සේ මහා ඇමති යටතට පත් කරන පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉන්නේ. මධ්‍යම රජයේ පොලිසියට ගිහිල්ලා එහි ක්‍රියාත්මක වෙන්න නම් මේ පොලිස්පතිගේ අවසරේ පරිදි ඔහු යටතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා බෙදුණු රටක සම්පූර්ණ තත්ත්වය නිරූපණය කරන්නට මෙය හේතු වෙනවා. ඒත් එක්කම අපි දකින්න ඕනේ මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී
තියෙන එක්තරා ප්‍රතිපාදනයක් තමයි එකිනෙකට යාබද පළාත් දෙකකට හෝ තුනකට එක් ආණ්ඩුකාරවරයෙකුගෙන් එක් ප්‍රධාන අමාත්‍යවරයෙකුගෙන් එක් අමාත්‍ය මණ්ඩලයකින් සහ තෝරාපත් කරගන්නා ලද එක් පළාත් සභාවකින් යුත් එක් පරිපාලන ඒකකයක් බවට පත්වීමටද ඉඩකඩ තියෙනවා. ඒ නිසා උතුරු සහ නැගෙනහිර පළාත් උතුරු නැගෙනහිර පළාත හැටියට ඒකාබද්ධ කරගෙන ඒ හරහා ඒ වෙනම රාජ්‍යයක් බවට පත් කරගැනීමේ අවධානම තියෙනවා. මොකද මධ්‍යම පළාතයි එහෙමත් නැත්නම් වයඹ පළාතයි එකතු වෙලා හදන්නේ මේ මිනිස්සු ආණ්ඩුවක්. හැබැයි උනාට අරවගේ ප්‍රදේශ වෙන් කරලා වෙනම රාජ්‍යයක් පිහිටුවා ගන්න පුළුවන්. මොන්ටි වීඩියෝ සම්මුතිය කියලා ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා. මේ ජාත්‍යන්තර සම්මුතියේදී තිබෙන එක්තරා කාරණාවක් තමයි යම්කිසි ප්‍රදේශයක පරිපාලන බලව්‍යූහයක් සකස් වෙලා තිබෙනවා නම් වෙනම භාෂාවක් කතා කරන වෙනම ජාතීන් ඉන්නවා නම් ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන පොලිසිය ආදී වශයෙන් අවශ්‍ය කරන වෙනත් සාධක සම්පූර්ණ වෙලා තිබෙනවා නම් දීර්ඝ කාලීන ලෙස මහා ජාතිය විසින් ඔවුන්ව සමූල ඝාතන එමත් නැත්නම් ජන සංහාර සිද්ධ කරලා තියෙනවා නම් ඔවුන්ට වෙන්වීමේ අයිතිය තියෙනවායි කියලා. දැන් පහුගිය දවස්වල ඔබට මතක ඇති කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේදී ජන සංහාර යෝජනාවක් එහෙමත් නැත්නම් ජන සංහාරය පිළිබඳව අපිට එරෙහිව ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගත්තා. ඒ කුමක් සඳහාද මේ සමූල ඝාතනයන් ජන සංහාරයන් දිගින් දිගටම ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවායි කියන එක ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි දැන් වෙනම පළාත තියෙනවා. එතකොට ඒ උතුරු පළාත කියලා එක හඳුනාගත්තොත් නැගෙනහිර පළාත නැත්නම් උතුරු නැගෙනහිර පළාත කියලා හඳුනාගත්තොත් ඔන්න වෙනම පළාතක් තියෙනවා. එතකොට වෙනම භාෂාවක් කතා කරන පිරිසක් ඉන්නවා. ඔවුන් දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණ දීලා තියෙනවා. ඒත් එක්කම ඔවුන්ට පොලිසි ආදී වශයෙන් වෙන් කරගත්තු ප්‍රදේශ තියෙනවා. මේ සමස්තේ තිබුණාට ඒ සමස්ත යාන්ත්‍රණය තිබුණාට පස්සේ ඒ ප්‍රදේශයට අයිති පොලිසි ඒ ප්‍රදේශයට ඉඩම් වෙන වෙනම තිබුණාට පස්සේ ඔවුන්ට වෙනම රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත්කරන්න එහෙමත් නැත්නම් ජාත්‍යන්තරයේ විසින් වෙනම රටක් හැටියට පිළිගන්න හැකියාව තියෙනවා. මේ తত্ত্বය සුඩානයට සිද්ධ වුණා. අද ඔවුන් මරා ගන්නවා දෙකට බෙදිලා ඉඳගෙන. ඒ නිසා අද දවසේ මේ විදිහට රට වෙන් කරලා කඩලා බිඳලා දැම්මට පස්සේ හෙට දවසේ දෙපැත්තට බෙදිලා මිනිස්සු මරා ගන්න එක වළක්වන්නට ඔය ජාත්‍යන්තරයේ ඉන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරනවා අපිට තියෙන්නේ රටේ ලොකු ආර්ථික ගැටලුවක්. මේ ආර්ථික ගැටලුව විසඳා ගැනීම සඳහා සියලු ජාතීන් එකවන්ව එකතු වෙලා කටයුතු කළ යුතුයි. ඒ සඳහා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මේ කුලල් කා ගන්න දේශපාලඥයෝ සියලු දෙනා එකතු වෙන්න ඕනේ. මේ රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනාම එකවන්ව ඒ තීරණේ අරගෙන කටයුතු කිරීම ඉතාමත්ව වැදගත්. ඒත් එක්කම මේදී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා උන්වහන්සේලාගේ අදහස ලිඛිතව ඉදිරිපත් කරලා තිබෙනවා. එදා ජනාධිපතිතුමා මහනුවරට වැඩම කරපු වෙලාවේදී සිව් තුන්නිකායේ සිව් මහානායක හාමුදුරුවරු ඉදිරිපත් කරපු අදහස තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මුළුමනින්ම බලාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නොකළ යුතු බවයි අත්හිටවිය යුතු බවයි උන්වහන්සේලා සඳහන් කළේ. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට අපි සඳහන් කරන්නේ ඔබ සිටින්නේ මේ ධරණී තලයේ නම් ශ්‍රී ලංකා ද්වීපයේ නම් ඔබගේ හද සාක්ෂියට අමතන්න මේ මෞබිම බෙදෙන ආකාරයට කටයුතු කරන්න ඔබට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා ඔබ මේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඒ ප්‍රකාශනයට උන්වහන්සේලාගේ ඒ සංඝාඥාවට ඇහුම් කන් දිය යුතුයි. ජනාධිපතිතුමාටත් අපි මේ අවස්ථාවේ සඳහන් කරන්නේ ඒකයි. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ එදා 60,000ක් තරුණියෝ මැරෙන්නේ ඉන්දු ලංකා සාමග විසුම ඔස්සේ මේ රට බෙදීමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ පෙළ ගැහිච්ච නිසායි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ රද සාක්ෂියට කිසිසේත්ම මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කරනවයි කියන මේ අදහස සම්මත කරන්නට අනුමත කරන්නට කිසිදු හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව සඳහන් කළ යුතුයි ඔබ මේ සම්බන්ධයෙන් දරන මතය කුමක්ද එදා තිබුණු මතය ඔබ අද වෙනස් කරගෙනද තියෙන්නේ කියන එක. ඒ වගේම තමයි මේ වෙලාවේදී සඳහන් කරන්න ඕන දිගටම මහින්ද රාජපක්ෂ ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ආදී මේ පිරිස් බලයට පැමිණියේ 13 ඉදිරියේ තියාගෙන මේ බෙදුම් වාදයක් එනවා මේ බෙදුම් වාදයෙන් රට ගලවා ගන්නට ඕනේ කියන එකත් එක තමයි ඔවුන් බලයට පත් උනේ. ඒ නිසා පැහැදිලි ලෙසම ඔවුන්ගේ දේශපාලන පක්ෂය විශේෂයෙන්ම මේ පොදුජන එක්සත් පෙරමුණ එවතත් මේ පොහොට්ටු ඇතුළු මේ සංවිධාන සඳහන සියලුම දෙනා
එදා පාරට බැහැපු අද වර්තමාන අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහත්මයා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ ඔබගේ 13 පිළිබඳව එදා තිබිච්ච මතවාදයේ වෙනස් වෙලාද ඔබ බිඳුම් වාදයේ කොටස් කරුවන් බවට පත් වෙලාද කියලා. ඒත් එක්කම එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලාත්මක කිරීම සඳහා මුළුමනින්ම බලාත්මක කිරීම සඳහා ඒ ආපු අභියෝගය එතුමාගේ කරට අරගෙන එතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. එතුමා ජනාධිපතිවරයෙක් හැටියට රටේ ඒකීය භාවය සඳහා කටයුතු කළා. එහෙමනම් ප්‍රේමදාස මහත්මයාගේ පුතණුවන් වන සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් මේ වන විට ඒ 13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතුද නැද්ද කියන මේ මතේ කොතනද ඉන්නේ? තමන්ගේ පියාගේ මතයද ඉන්නේ? එහෙමත් නැත්නම් ඔවුන් මේ බෙදුම් වාදීන්ගේ මතයද ඉන්නේ කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා අද ප්‍රධාන වශයෙන් බලේ ඉන්න මේ සියලුම පක්ෂවල හෘද සාක්ෂිය උරගා බලන රද සාක්ෂිය පිළිබඳව හොඳම කැටපතක් බවට පත් වෙන අවස්ථාවක් තමයි හෙට දිනේ තිබෙන රාජාසන කතාව. ඒ නිසා මේ අවස්ථාවේදී අපි හිතමු රනිල් වික්‍රමසිංහ මහත්මයා කියපු පරිදි ඔව් ඉදිරිපත් කරනවා නම් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරනවා කියලා මුළුමනින්ම ඔව් රාජාසන කතාවේදී ප්‍රකාශ කළොත් ඒ අනිවාර්යයෙන්ම පරාජය කරන්නට මේ මන්ත්‍රීවරුන් බැඳී සිටින බවත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු පිරිසගේ මහා සංඝරත්නයේ මේ රටේ සුවසක් ජනතාවගේ අදහස අරමුණ අභිලාෂය ඒ බවත් අපි මෙහිලා විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. මේ වෙනුවෙන් අපි කැපවී සිටිනවා. ඒ වගේම මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් කැපවී සිටින මහා සංඝරත්නයේ හෙට දවසේ මේ වෙනුවෙන් ඊට බලපෑමක් ඇති කරන්නට මේ නොකළ යුතු බව ප්‍රකාශ කරන්නට පාර්ලිමේන්තුවට වැඩම කිරීමටත් උන්වහන්සේලා බලාපොරොත්තු වෙ සිටින බව මේ අවස්ථාවේදී සිහිපත් කරමින් දේශප්‍රේමී රටට ආදරය ඇති සියලු දෙනා විසින් මේ රට සුරක්ෂිත කර ගැනීම සඳහා වන මේ මහනීය කාර්යය සඳහා තමන්ගේ දායකත්වය රට නොබෙදා කටයුතු කිරීම සඳහා වන දායකත්වය ලබා දෙන්නට කටයුතු කරන හැටියටත් විශේෂයෙන් මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමන්ට අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සෑම දෙනාටම අපි තරයේ සිහිපත් කරන්නට කැමතියි.